ජනාධිපතිවරණයේදී රටේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දය ප්‍රකාශ කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත් කළා. ඉන්පසු ඔවුන් කිව්වා අපිට ජනතාවට සහන ලබා දෙන්න මේ රට ඉදිරියට රයන්න අපිට 20 වෙනි සංශෝධනය අවශ්‍ය වෙනවා 19 වෙනි සංශෝධනය ඉවත් කරලා ඒ සඳහා අපිට 3/2ක බලයක් දෙන්න කියලා. පසුගිය මහමැතිවරණයේදී රටේ ජනතාව 3/2කට ආසන්න බලයක් මැතිවරණයේදී ලබා දුන්නා. ඉන්පසු ඔවුන් කිව්වා අපිට 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගය දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ 3/2කින් 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තා. දැන් ඔවුන්ට 69 ලක්ෂයක ජනාධිපති බලය පාර්ලිමේන්තුවේ 3/2 බලය සහ 20 වෙනි සංශෝධනය සම්මත කරගෙන සියලුම බලතල ලැබිලා තියෙනවා. දැන් ඔවුන්ට තියෙන්නේ රජයට තියෙන්නේ ජනතාව ජීවත් කරවීම. රජයක වගකීම ජනතාවට ආරක්ෂාව සැපයීම සෑමත් පැත්තෙම. ආර්ථික පැත්තෙන් ජනතාව ජීවත් කරවීම ආරක්ෂාව පැත්තෙන් මේ සියල්ල වර්තමාන ජනාධිපතිතුමා මාර්තු මාසේ 17 වෙනිදා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර කරපු මට මේ කොරෝනා අවසන් කිරීම මෙච්චර ප්‍රශ්නයක් නෙමෙයි ඒ නිසා අපි මේකට මූණ දීලා මේ අවසන් කරනවා කියලා. ඒ කිව්වේ මාර්තු 17. හැබැයි පසුගිය නොවැම්බර් 9 වෙනිදා උඹ කියනවා යුද්ධය වගේ නෙමෙයි මේක. මේකේ වගකීම සම්පූර්ණ ගන්න ඕනේ මහ ජනතාව. මහ ජනතාව මේ වගකීම අරන් මේ අවසන් කරන්න ඕනේ. යුද්ධය වගේ මේක අවසන් කරන්න මට විදිහක් නැහැ කියලා. එතකොට මැතිවරණ ප්‍රථම මේ කිව්වේ නැහැ වගකීම ජනතාවට පවරනවා කියලා. මැතිවරණෙන් කිව්වේ ජනතාව වෙනුවෙන් ජනතාව ජීවත් කරවන ජනතියගේ වගකීම අපි බාර ගන්නවා කියලා. ඉතින් මේක මහ ඛේද වාචකයක්. මේ தત્ත්වය තුල රටේ ජනතාවට කුමක් සිද්ධ වෙලා තියෙනවද? දැන් 69 ලක්ෂය ඔහුගේ ઈચ્છා බංකත්වයට පත් වෙලා තියෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කළා. ඊයේ අයවැයේදී අපි දැක්කා පාර්ලිමේන්තුවේ ඉන්න විද්වත් අය. අය වියත් මගෙන් පාර්ලිමේන්තුවට ආපු අය. වෘත්තීය වේදීන් පාර්ලිමේන්තුවේ කොහොමද කතා කළේ කියලා. මේ අවස්ථාවේ තමයි මතක් වෙන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකතුමත් කිව්වා මමත් කිව්වා විශේෂයෙන්ම වහල්භාවය කියන එක. වහල්භාවය හොඳට විග්‍රහ කරලා තියෙනවා මහත්මා ගාන්ධි. මහත්මා ගාන්ධිතුමා කියලා තියෙනවා විශේෂයෙන්ම පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතටපත් කළ අවස්ථාවේදී පවා ඔබ විසින් පාලකයාගේ ගුණ වර්ණනා කිරීම වහල්භාවය. දැන් සිද්ධ වෙමින් පවතින්නේ ඊයා පාර්ලිමේන්තුවේදී අපි ඒක හොඳින්ම දැක්කා. ඉතින් මේ தત્ත්වය තුළ රටේ ජනතාව ජීවත් කරවන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි දැක්කා වෙළඳැමතුමා සහල් මිල පාලනය කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ග. දැනට සහල් වෙනුවට ගැසට් පත්‍ර පහක් නිකුත් කරලා තියෙනවා. නමුත් ඒ ගැසට් පත්‍ර වල තියෙන මුදලට සහල් බිනදී ගැනීමට පාරිභෝගිකයන් නොහැකි වෙලා තියෙනවා. එළවලු ගොවීන්ට ඇති වෙලා තියෙන තත්ත්වය. පසුගිය දින අපි දැක්කා ඇඳිරි නීතියෙන් පස්සේ එළවලු ගොවීන් විශාල ප්‍රමාණයක් කොළඹ මැනින් වෙළඳ පොළට ආවා. ඔවුන්ට එළවලු විකුණා ගැනීමට නොහැකිව ආපහු හැරලා යන්න වුණා. රජය එළවලු ගොවීන්ගේ ඒ අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සකස් කළ නැති බව තේරුණා. එපමණක් නොවේ කොරෝනා තත්ත්වය මේ කොරෝනා වසංගතය පාලනය කිරීමට අපහසුතාව ඇති වෙලා තියෙන බව පේනවා. ඉතින් මේ தත්ත්වය තුළ ජනතාව ඉතාම අසීරු තත්යකට පත් වෙලා තියෙනවා. ජනතාව පිට මේ වරද පටවමින් ආණ්ඩුව මේ වගකීමෙන් ගැලවෙන්න උත්සාහ කරන බව පේනවා.